තුන්න එක පහළව පරිකාර ආර විභංගෝ ධර්මය කරා ගෙන යාමට හේතුඵල ධර්මයන් එකිනෙක උදව්වීම බෙදා දැක්වීමයි එහිදී පරිකාර හාර යනු කුමක්ද මෙය යම් ධර්මයෝ යම් ධර්මයක් උපදවද්ද ආදී වශයෙන් වදාළ ගාථාවයි යම් හේතු ප්‍රත්‍යක් යම් ඵලයක් උපදවයිද ඒ උපම් ඵලයට කරුණු හේතුව ඒට උපකාරී වූ දේහෙවත් පරිස්කාර කුමන ලක්ෂණයකින් යුතුද උපද්දවන ලක්ෂණයෙන් යුතු බව ඒ ඵලයට අවශ්‍ය දෙයයි ධර්මයෝ දෙකක් ඵලයේ උපදවති හේතුවත් ප්‍රත්‍යත්‍ය එහි හේතුව කවර ලක්ෂණයකින් යුක්තද ප්‍රත්‍ය කවර ලක්ෂණයකින් යුක්තද හේතුව යනු සියල්ලට පොදු නොවු විශේෂ ලක්ෂණයකින් යුක්ත දෙයයි ප්‍රත්‍ය යනු පොදු ලක්ෂණයන්ගෙන් යුක්ත දෙයයි එය කුමක් වැනි දෙයක් පැලයක් හට ගැනීමට උදව් වෙන බීජය විශේෂ ලක්ෂණයකින් යුක්තය එහෙත් පොළොවත් ජලයත් සියලු පැලවලට පොදුය එහිදී පැලේ වැඩිම සඳහා යම් පොළොවක් ජලයක් උපකාරී වෙයිද ඒ ප්‍රත්‍යයයි අදාළ ඵලය උපදවන හේයින් බීජ පැලයට හේතුවයි එමෙම්ම කලයකට කිරි දමන ලදුව එය මිදුණු කිරි බවට පත්වේ එහෙත් කිරිවලත් මී කිරිවලත් එකම කාලයකදී එකට එකතු වීමක් ඇති නොවේ එහෙහිම්ම හේත්වේත් ප්‍රත්‍යේත් එකම කාලයක එකට එකතු වීමක් නැත මේ සසරේ සැරිසරා යාම වනාහි හේතු සහිතව ප්‍රත්‍ය සහිතව උපන් දෙයකි වදාර්ණ ලදසේක්මය අවිද්‍යාව ප්‍රත්‍යෙන් සංස්කාරයෝ වෙති සංස්කාර ප්‍රත්‍යෙන් විඥානේ වෙයි යනුවෙනි මේ සියල්ල පටිච්ච සමුප්පාදයි මෙහි අවිද්‍යාව යනු අවිද්‍යා හේතුවයි වැරදි අයුරින් මෙනෙහි කිරීම ප්‍රත්‍යයයි කලින් තිබු අවිද්‍යාව පසු ඇති වූ අවිද්‍යාවට හේතු වේ ඒ කලින් තිබු අවිද්‍යාව යනු ප්‍රකට නොවි ඇතුලෙන් ක්‍රියාත්මක වූ අවිද්‍යාවයි පසු ඇති වූ අවිද්‍යාව යනු උඩට මතු අවිද්‍යාවයි කලින් ප්‍රකට නොවි ඇතුලෙන් ක්‍රියාත්මක වූ අවිද්‍යාව පසුව උඩට මත වී ගිය අවිද්‍යාවේ වැඩි යාමට හේතු වූයේය පැලයට ළඟමැති හේතුව බීජේ වූ පරිද්දෙනි ඒ පැලෙන් යම් තැනක යම් ගෙඩියක් උපදවයිද මෙය පැලය බීජය පැලය බීජය අනාදි වශයෙන් පරම්පරා හේතුවෙන් ඇති වූ දෙයකි මෙසේ හේතු දෙවදෑරුම් වෙයි එනම් ළඟමැති හේතුවත් පරපුරෙන් පැමිණි හේතුවත්ය මෙසේ අවිද්‍යාවටත් දෙවදෑරුම් හේතුවක් ඇත්තේ ළඟමැති හේතුවත් පරම්පරාවෙන් පැමිණි හේතුවත්ය එය මෙබඳු දෙයකි පහන් බඳුනක් ඇත්තේය පහන් වැටිත් ඇත්තේය තෙලුත් ඇත්තේය මේවා පහන් එළියට පොදු කරුණු හේවත් ප්‍රත්‍ය වේ නමුත් මේවා පහන් එළිය උපදවන ගින්න වැනි ස්වභාව හේතු නොවේති පහන් බඳුනකුත් වැටිත් තෙලත් තිබෙන නමුත් ගින්නක් නැතිව ඒ දල්වන්නට නොහැකිය එහෙයින් පහන් බඳුන වැටිය තෙල් යනු පහනට ඇති ප්‍රත්‍යෝ හේවත් පොදු කරුණේ පහන් එළියෙන් ගින්න ස්වභාව හේතු වේ මෙසේ ගින්නේ ස්වභාවය පහන් එළියට ලැබීම ස්වභාව හේතුවයි පහන් බඳුන
වැටිය තෙල් යන මේවා බාහිරින් ලද පොදු උපකාරයෝය. හෙවත් ප්‍රත්‍යයෝය. එහෙයින්ම හේතුව ආධ්‍යාත්මික දෙයකි. ප්‍රත්‍යය බාහිර දෙයකි. ඉපැද්දවීම හේතුවයි උපන්දය අවට ඇති දේ ග්‍රහණයට ගැනීම ප්‍රත්‍යයයි. හේතුව විශේෂ දෙයකි. ප්‍රත්‍ය පොදු දෙයකි. හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ නොසිදී තිබීම යන්නේ අර්ථයක් ඇත්තේය. එනම් හේතු ප්‍රත්‍ය ධර්මයන් දිගටම පවතින්නේ යන්නයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් උපන්නේ යන අර්ථයක් ඇද්ද එහි තේරුම ඵලයේ හටගත් බවයි. විඥානයේ පිරිසිඳ ගත්තේ යන අර්ථයක් ඇද්ද එහි තේරුම නැවත භවයක් ඇති වූයේ යන්නයි. නිවන් මගට බාධා කරදර ඇත්තේ යන අර්ථයක් ඇද්ද එහි තේරුම කෙලෙස් නීවරණ මතු වී ඇති බවයි. කෙලෙස් සහ මුලින් උදුරා නොදැම්මේ යන අර්ථයක් ඇද්ද එහි තේරුම අප්‍රකටව කෙලෙස් ක්‍රියාකාරීව ඇති බවයි. අවබෝධ නොකලේ යන අර්ථයක් ඇද්ද එහි තේරුම අවිද්‍යාව ඇති බවයි. පිරිසිඳ නොදැක්කේ යන අර්ථයක් ඇද්ද එහි තේරුම විඥානයේ බීජයක ස්වභාවයෙන් ඇති බවයි. යම් තැනක හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නොසිදී තිබේ නම් එතැන පැවැත්ම දිගටම තිබේ. යම් තැනක දිගටම පැවැත්ම තිබේ නම් එතැන ඉපදීම තිබේ. යම් තැනක ඉපදීම තිබේ නම් එතන ඵල හට ගැනීම තිබේ. යම් තැනක ඵල හට ගැනීම තිබේ නම් එතන විඥානයේ පිරිසිඳ ගැනීම තිබේ. යම් තැනක විඥානයේ පිරිසිඳ ගැනීමක් තිබේ නම් එතන නැවත භවයක් තිබේ. යම් තැනක නැවත භවයක් තිබේ නම් එතන නිවන් මගට බාධා කරදර තිබේ. යම් තැනක නිවන් මගට බාධා කරදර තිබේ නම් එතැන කෙලෙස් නීවරණ මතුවීම තිබේ. යම් තැනක කෙලෙස් නීවරණ මතුවීමක් තිබේ නම් එතැන කෙලෙස් සහ මුලින්ම උදුරා නොදැමෝ බව තිබේ. යම් තැනක කෙලෙස් සහ මුලින්ම උදුරා නොදැමෝ බව තිබේ නම් එතැන කෙලෙස් අප්‍රකටව ක්‍රියාකාරීව තිබේ. යම් තැනක කෙලෙස් අප්‍රකටව ක්‍රියාකාරීව තිබේ නම් එහි අනවබෝධය තිබේ. යම් තැනක අනවබෝධය තිබේ නම් එහි අවිද්‍යාව තිබේ. යම් තැනක අවිද්‍යාව තිබේ නම් එහි පිරිසිඳ නොදුටු ආශ්‍රව සහිත වූ විඥානය තිබේ. යම් තැනක පිරිසිඳ නොදුටු ආශ්‍රව සහිත වූ විඥානය තිබේ නම් එහි තේරුම පැලවෙන බීජයක ස්වභාවයෙන් විඥානය තිබේ යන අරුතයි. සීලස්කන්ධය සමාධිස්කන්ධයට ඇති උපකාරක ප්‍රත්‍යයයි. සමාධිස්කන්ධේ ප්‍රඥාස්කන්ධයට ඇති උපකාරක ප්‍රත්‍යයයි. ප්‍රඥාස්කන්ධය විමුක්තිස්කන්ධයට ඇති උපකාරක ප්‍රත්‍යයයි. විමුක්තිස්කන්ධය විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයට ඇති උපකාරක ප්‍රත්‍යයයි. සත්පුරුෂයන්ගේ ඇසුරෙන් ධර්මයේ අසන බව ප්‍රීතිය ඇතිවීමට උපකාරක ප්‍රත්‍යයයි. ප්‍රීතිය ඇතිවෙන බව සමත විදර්ශනා ධර්මයන් ඇතිකර ගැනීමට ඇති උපකාරක ප්‍රත්‍යයයි. සමත විදර්ශනා ධර්මයන් ඇතිකර ගැනීම තමාව අවබෝධ කර ගැනීමට ඇති උපකාරක ප්‍රත්‍යයයි. එමෙම ඇසත් රූපයත් උපකාර වීමෙන් ඇසේ විඥානය උපදී. එහි ඇසේ විඥානට උපකාරක ප්‍රත්‍ය වන්නේ ඇස යන ප්‍රධාන දෙයයි. රූපයෝ වනාහි අරමුණු වලින් උපකාර වීමෙන් ඇසේ විඥානට උපකාරක ප්‍රත්‍යෝ වෙති. ආලෝකයේ අරමුණ මත පතිත වීමෙන් ඇසේ විඥානට උපකාර ප්‍රත්‍ය වේ. මෙනෙහි කිරීම යනු ඊට අදාළව හේතුවයි. චේතනා පහළ කිරීම වශයෙන් සංස්කාරය ඇසේ විඥානට උපකාරක ප්‍රත්‍යෝ වෙති. එහි සංචේතනාව යනු ඊට අදාළව තිබෙන හේතුවයි. ඇසේ විඥානේ නාම රූපයට උපකාරක ප්‍රත්‍ය වේ.
විඤ්ඤාණ යනු ඊට අදාළව තිබෙන හේතුවයි. නාම රූපය ආයතන හයට උපකාරක ප්‍රතිවේ. නාම රූපයන් ඊට අදාළව තිබෙන හේතුවයි. ආයතන හය ස්පර්ශයට උපකාරක ප්‍රතිවේ. ආයතන හය යනු ඊට අදාළව තිබෙන හේතුවයි. ස්පර්ශයේ විඳීමට උපකාරක ප්‍රත්‍යයයි. ස්පර්ශය යනු ඊට අදාළව තිබෙන හේතුවයි. විඳීම තෘෂ්ණාවට උපකාරක ප්‍රත්‍යවේ. විඳීම යනු ඊට අදාළව තිබෙන හේතුවයි. තෘෂ්ණාව දැඩි ග්‍රහණයට උපකාරක ප්‍රත්‍යවේ. තෘෂ්ණාව යනු ඊට අදාළව තිබෙන හේතුවයි. දැඩි ග්‍රහණය භවයට උපකාර වෙන ප්‍රත්‍යවේ. දැඩි ග්‍රහණය යනු ඊට අදාළව තිබෙන හේතුවයි. භවයේ ඉපදීමට උපකාරක ප්‍රත්‍යවේ. භවය යනු ඊට අදාළව තිබෙන හේතුවයි. ඉපදීම ජරා මරණයට උපකාරක ප්‍රත්‍යවේ. ඉපදීම යනු ඊට අදාළව තිබෙන හේතුවයි. ජරා මරණ ශෝකයට උපකාරක ප්‍රත්‍යවේ. ජරා මරණ යනු ඊට අදාළව තිබෙන හේතුවයි. ශෝකේ වැළපීමට උපකාරක ප්‍රත්‍යවේ. ශෝකය යනු ඊට අදාළව තිබෙන හේතුවයි. වැළපීම දුකට උපකාරක ප්‍රත්‍යවේ. වැළපීම යනු ඊට අදාළව තිබෙන හේතුවයි. දුක දොම්නසට උපකාරක ප්‍රත්‍යවේ. දුක යනු ඊට අදාළව තිබෙන හේතුවයි. දොම්නස සුසුම් හෙළමින් වෙහෙසීමට උපකාරක ප්‍රත්‍යවේ. දොම්නස යනු ඊට අදාළව තිබෙන හේතුවයි. මෙසේ යම් කිසි ළඟ ඇති දෙයකට උදව් වෙන කරුණක් ඇද්ද ඒ සියල්ල අවශ්‍ය පිරිකර හේවත් උපකාරක ධර්මයන්ය. එනිසා ආයුෂ්මත් මහා කච්චායන තෙරණුවෝ යම් ධර්මයෝ යම් ධර්මයක් උපදවද්ද යනාදී ගාථා වදාළහ. නියුත්තෝ පරික්කාරහාරෝ පරික්කාරහාරය යොදන ලදී.